ఉంచి వీడియో එකක් කරන්න හිතුවා මේ ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි විද්‍යුත් රසායනයේ මේ ළමයට පැටලෙන තැන් ටිකක් තියෙනවා කියලා අපි ක්ලාසස් වල නම් මේක පැහැදිලිව කියලා දුන්නා. නමුත් අර පාස් පේපර්ස් කරද්දී සමහර ළමයින්ට පැටලෙනවා කියලා අහලා තිබ්බා. මෙන්න මේක හරි මේ අපි කතා කරන්නේ විද්‍යුත් රසායනයේ කොටසක් නැත්තම් ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි. හරි මම දෙකලොන්නම කියලා දෙන්නම් සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් මේක මේ පාඩමක කොටසක් කියන්නේ නෙමෙයි පිළිවෙලකට උගන්වන්නේ නැහැ මේ ඔයාලට අර නොතේරෙන තැනක් තේනමයි කිව්වා දැන් විද්‍යුත් රසායනයේදී අපි කෝෂ කියලා කතා කරනවා නේ ෂෙල්ස් කියලා කතා කරනවා ආය විද්‍යුත් විච්ඡේදනය ඉලෙක්ට්‍රොලයිසිස් කියලා කතා කරනවා එතන මේ දෙකෙන් මුකේද ඍණාග්‍රය මුකේද ඔක්සිකරණය වෙන්නේ එතන සමහර එකක ඔක්සිකරණය වෙන එකක ඍණාග්‍රය වෙන්න පුළුවන් ධනාග්‍රය වෙන්නත් පුළුවන් කෝෂයේද ඒක වෙන්නේ එකපාරට දැන් කටපාඩම් පාඩම් කරගෙන ගිහලා ලියන්න පුළුවන් මේ කොටස ඒ වුණාට අර ඕනම වෙලාවක ඒ කියන්නේ කොහේ හරි තැනක අමතක වුණොත් නේ එහෙම ගන්න විදිහක් තියෙනවා එතකොට ඔයාලා මේ විද්‍යුත් රසායනයේ ඇතුලේ දැන් කෝෂ වර්ග තියෙනවානේ නේද ඉස්සල්ලාම ඔයාලා තේරුම් ගන්න මේ විද්‍යුත් රසායනයේ ඇතුලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කෝෂ ඒ කියන්නේ ෂෙල්ස් සහ විද්‍යුත් විච්ඡේදනය කියලා එහෙමද ඉලෙක්ට්‍රෝ ලයිසිස් මේ කියන්නේ මොකද මේ කියන්නේ මොකද ඔය ඔය දේවල් මම මේ වෙලාවේ තේරුම් කරන්න උත්සාහ කරන්නේ නැහැ ඔයාලා දන්නවනේ කෝෂ විද්‍යුත් විච්ඡේදනය කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න හරි විද්‍යුත් රසායනයේ ඇතුලේ ඔහේ ගියාද කෝෂ කියලා එක කොටසකුයි විද්‍යුත් විච්ඡේදනය කියලා තව කොටසකුයි තියෙනවා හරිද එතකොට තව ඒ වගේම දෙකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන හරිද ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඔක්සිකරණය වෙනවා කියලා වගේ අදහසක් තියෙනවානේ. ඒක ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එක ඔක්සිහරණය නේ. ඉලෙක්ට්‍රෝන ඇක්සෙප්ටින් කියලා කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ඇක්සෙප්ටින් කියන්නේ රිඩක්ෂන්. එහෙම නේනේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන රිලීසින් කියන්නේ මොකද්ද? ඔක්සිඩේෂන්. ඔය කතාව ඔයාලගේ ඔළුවේ තියෙන්නේ. ඕක ඔළුවේ තියාගත්තාම මේ විද්‍යුත් රසායනයේ ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි වලදී පොඩ්ඩක් අමාරු වෙනවා. තේරෙනවද? ඔය ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි වලට එන්ටර් වෙනකොට ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි වලට ඇතුළත් වෙනකොට ඔයාලම හිමයි හිතන්න ඕනේ. මේ ලෝකයේ පද්ධති වර්ග දෙකක් තියෙනවා පද්ධති වර්ග දෙකක් තියෙනවා එකක් තමයි ඉලෙක්ට්‍රෝන රිලීසින් එක ඒ කියන්නේ දැන් පද්ධති කියලා කියන්න බෑ දැන් විද්‍යුත් රසායන හැම වෙලාවෙම ඔයාලා දකින්නේ මෙහෙම දෙකක් නේ මේ 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 වගේ දෙකක් නේ නේද ඉලෙක්ට්‍රෝඩ දෙකක රටන්දරනේ හැමදාම තිස්සෙම දකින්නේ ඔන්න ඉලෙක්ට්‍රෝඩ දෙක මේ දෙක ගැන කියන්නකෝ මේ කතා කරන්නේ මේ දෙක කෝෂයක උනත් විද්‍යුත් විච්ඡේදනයේදී උනත් ෂෙල් එකක උනත් ඉලෙක්ට්‍රොලයිසිස් වලදී උනත් මේ දෙක තමයි අපි මේ කතා කරන්නේ එහෙනම් ඔය විදිහට අදින දෙක ගැන තමයි මේකට එක එක ඒවා ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ දාලා ඔය ඕනම එකක් ඕනම එකක් හරි ඕනම එකක අග්‍ර දෙකක් තියෙනවා කියලා ඔයාලා දන්නා නේද පෝල්ස් දෙකක් තියෙනවා පෝල් දෙකක් තියෙනවා ඒක දන පින වෙන්න පුළුවන් කැතෝඩ ඇනෝඩ වෙන්න පුළුවන් හරි ඊට පස්සේ ඔක්සිකරණය වෙන එක වෙන්න පුළුවන් ඔක්සි හරණය වෙන එක වෙන්න පුළුවන් ඔක්සිඩේෂන් වෙන එක වෙන්න පුළුවන් රිඩක්ෂන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන නිදහස් කරන වෙන්න පුළුවන් ඒ කියන්නේ රිලීසින් වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඒ කියන්නේ ඇක්සෙප්ටින් එක වෙන්න පුළුවන් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ එතන මේකද මේක මේකද මේක ඊටස් මේක මේකම වෙනවද හැම වෙලාවෙම මේක මේක වෙනවද ඔන්න ඔය ප්‍රශ්නේ මේකට මේකද මෙහෙමද ඔන්න ඔය ප්‍රශ්නේ ඔයාලට තියෙන එක එක තැන් වලට ගිහමනේ ඒකට ප්‍රශ්නයක් මේක කරගන්න බැරි අනිත් ඒවා ඔක්කොම පුළුවන් ඔය ටික පැටලෙනවා ඊටස් ගන්න වරදිනවා එතකොට ඔයාලා ඉස්සෙල්ලාම මෙන්න මෙච්චරයි මතක තියාගන්න ඕනේ ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි වල විද්‍යුත් විච්ඡේදනයේදී උනාත් විද්‍යුත් විද්‍යුත් විච්ඡේදනයේදී ඉලෙක්ට්‍රෝලයිසිස් වලදී උනාත් විද්‍යුත් රසායනික කෝෂ ඉලෙක්ට්‍රෝකෙමිකල් ෂෙල්ස් වලදී උනාත් අග්‍ර දෙකයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන රිලීසින් පෝල් එක. ඒ කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන නිදහස් කරන අග්‍රයයි
අනිත් එක එහෙම අයගේ මොකද්ද ඉලෙක්ට්‍රෝන ඇක්සෙප්ටිං හෝල් එකයි මොකද්ද ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා අග්‍රය අපි සාමාන්‍ය කෙමිස්ට්‍රි වල දන්නේ ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්නේ මොකෙන්ද ඔක්සිකරණයෙන් කියලානේ ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්නේ ඔක්සිකරණයෙන් කියලා ඕක ඔළුවේ තියාගෙන මෙතෙන්ට ආවොත් චුට්ටක් වරදිනවා තේරුණාද එතකොට ඔයාලා හැම වෙලාවෙම මේක හොඳට ඔළුවට ගන්න විද්‍යුත් රසායනික අග්‍ර දෙකයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන නිදහස් කරන අග්‍රයයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න අග්‍රයයි හැම වෙලාවෙම ඕනම තැනක ඉලෙක්ට්‍රෝන නිදහස් කරන අග්‍රය හැම වෙලාවෙම ඇනෝඩය වෙනවා එතනද ඉලෙක්ට්‍රෝන නිදහස් කරන අග්‍රය හැම වෙලාවෙම ඇනෝඩය වෙනවා එතකොට එහෙනම් මේක ඇනෝඩය වෙනවා නම් මේක මොකද්ද මේක අනිවාර්යයෙන්ම කැතෝඩය වෙනවා නේද ඔච්චරයි තේරුම් ගන්න ඕන දැන් ඔයාලා මේ මම කියලා දෙන ස්ටෙප්ස් ටික හොඳට මෙහෙම මෙහෙම මෙතෙන්ට මෙතෙන්ට යන්න ඕනි කියලා තේරුම් ගන්න. ඒකට එක්සෑම් එක ඕනම වෙලාවකදී ඔයාලා අසරණ වෙන්නේ නැහැ. මේක මොකද්ද කියලා මතක් කරලා. දැන් ඔයාලට මම මොකද්ද කියලා දුන්නේ? විද්‍යුත් රසායනයේදී විද්‍යුත් විච්ඡේදනයයි කෝෂයි කියලා දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රොලයිසිස් ෂෙල්ස් කියලා දෙකක් තියෙනවා. ඒක පැත්තකින් තිබ්බොත් ඉලෙක්ට්‍රෝන නිදහස් කරන අග්‍රය ඉලෙක්ට්‍රෝන ලබා ගන්න අග්‍රය ඉලෙක්ට්‍රෝන පිට කරන මේක සරලව තවත් සරල කරමු. ඉලෙක්ට්‍රෝන පිට කරන ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රය සහ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න අග්‍රය ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රය හැම වෙලාවෙම මම කියන ඇනෝඩය කියලා ඕනම තැනක ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රය මොකද ඇනෝඩය දැන් මේ ඇනෝඩය ධනද ඍණද මේ කැතෝඩය ධනද ඍණද ඒ ධන ඍණ වෙන්නේ කෝෂයේද විද්‍යුත් විච්ඡේදනයේද කියන එකනේ දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔයාලට තේරෙනවනේ මං කිව්ව එක එතකොට හැම වෙලාවෙම කෝෂයකින් කරන්නේ ගබඩා වෙලා තියෙන විද්‍යුත් ශක්තිය එළියට ගන්න එකනේ නේද ගබඩා වෙලා තියෙන විද්‍යුත් ශක්තිය එළියට ගන්න එක එතකොට මේකෙදී විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ මොකද විද්‍යුත් ශක්තිය නිපද වීමක්නේ ඉලෙක්ට්‍රෝන අග්‍ර දෙකක් දාලා ධන ඍණ අග්‍ර දෙකක් දාලා ඒකෙන් ඉලෙක්ට්‍රෝන පිට කරලා එතනින් විද්‍යුත් ශක්තිය නිපද වීමක් මේ බල්බ් එකක් පත්තු කරන එකනේ වෙන්නේ විද්‍යුත් විච්ඡේදනයේදී හැබැයි කෝෂයකදී වෙන්නේ ගබඩා වෙලා තියෙන දෙයක් එළියට දෙන එක එතකොට දැන් ඔයාලට මේක මතක් කරන අනුපිළිවෙල මම ගත්ත ආයම විද්‍යුත් රසායනය නම් ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා අනි ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා ඉලෙක්ට්‍රෝන නිදහස් කරන අග්‍රය ඉලෙක්ට්‍රෝන පිට වෙන අග්‍රය හැම වෙලාවෙම ඇනෝඩය ඒ ඇනෝඩය ධන ඍණ වෙන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදනයේ සහ කෝෂ කියන පදනම මත එතකොට ඔයාලා දන්නවනේ කෝෂයක් කොහොමද අපි අඳින්නේ ඉතින් අපිට මේ කෝෂේ ලොකු අග්‍රය ලොකු ඉර අපි දන්නනේ ගන්න මේක ඍණමය අග්‍රය මේ ඍණ අග්‍රයනේ ගන්න මේ පොසිටිව් පෝල් එක මේ නෙගටිව් පෝල් එක ඉතින් අපි දන්න තැනින් මේ වැඩේ පටන් ගමු එහෙනම් මේක තේරුම් මොකද ඍණ අග්‍රය කියලා කියන්නේ මොකද මේ පැත්තට නේද මේ ඉලෙක්ට්‍රෝන ටික යන්නේ මේ පැත්තට නේද ඉලෙක්ට්‍රෝන යන්නේ කෝෂයක ඔය පැත්තට නේද ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණ අග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන්නේ එතකොට දැන් මෙන්න මේ පැත් ඔය දිශාවට ඉලෙක්ට්‍රෝන මේක ගමන් කරන්නේ කෝෂයක මං කියන්නේ කෝෂයක ෂෙල් එකක ඔන්න ඕක අපි කොතෙන්ද අප්ලයි කරනවද මෙතෙන්ද අප්ලයි කරනවා එන්නද එහෙනම් කෝෂයකක් තියෙනවා මොකද ෂෙල් එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රයක් නේද ඉලෙක්ට්‍රෝන රිලීස් ඉන් හෝල් එකක් තියෙනවා කෝෂයකක් තියෙනවා විද්‍යුත් විච්ඡේදනයේදී තියෙනවා එහෙනම් කෝෂයක ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රය තමයි අපි මෙතෙන්ට මතක් කරගන්න ගන්න එහෙනම් ඒක හැම වෙලාවෙම මෙහෙම නෙන්නේ එහෙනම් කෝෂයක ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රය ඍණ අග්‍රයයි එහෙනම් මේ කතා කරේ අපි කෝෂයකනේ මේක කෝෂ මෙෂල්ස් තේරුණා කෝෂයක ඍණ අග්‍රය නම් ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ එහෙනම් ධනාග්‍රය තමයි විද්‍යුත් විච්ඡේදනයේදී විද්‍යුත් විච්ඡේදනයේදී හරි විද්‍යුත් විච්ඡේදනයේදී ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රය ධනාග්‍රය වෙනකොට
අපි දන්නේ මේක කෙලින්ම ධන අග්‍රය කියලා. අපි දන්නේ කෝෂයක ඍණ අග්‍රය කියලා විතරයි. හරි? කෝෂයක ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණ අග්‍රයෙන් එළියටනේ. මේ මේ චූටි ඉරෙන් එළියට නේද හැරලාම ඉලෙක්ට්‍රෝන යන්නේ. හරි. අපි දන්නේ එච්චරයි. අපි ඒක දන්නේ හිඳ එතනින් මේකයි ගත්තේ. මේක හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එකේ තේරුම විද්‍යුත් විච්ඡේදනයේදී. විද්‍යුත් විච්ඡේදනයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එකේ අදහස මොකද්ද? ලෝහ දෙකක් අරගෙන මේ දෙකේ සක්‍රියතාවය සංසන්දනය කරලා සක්‍රියතාවයෙන් වැඩි කෙනා නේද ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ අපි අපි දන්න පොඩි කාලේ ඉඳලා මොකද්ද? ඔක්සිකරණය. ඔක්සිඩේෂන් එක. එහෙනම් විද්‍යුත් විච්ඡේදනයේදී ඔක්සිකරණය ඔක්සිඩේෂන් වෙනවනේ ගොඩක්. ඔව් ඔක්සිඩේෂන් වෙන්නේ හැම වෙලාවෙම ධන අග්‍රය. ඔච්චරනේ කතාව. ඒ කියන්නේ සින්ක් කොපර් කියලා දෙන්නෙක් දුන්නොත් මේ දෙන්නගේ සක්‍රියතාවයේ වැඩි සක්‍රියත ශ්‍රේණිය එහෙම මතක ඇතිනේ. එහෙනම් සින්ක් කොපර් වලින් සින්ක් තමයි සක්‍රියතාවයේ වැඩි. එයා ඉලෙක්ට්‍රෝන පිට කරලා සින්ක් ධන දෙක අයින් වෙනවා. කොපර් ඉලෙක්ට්‍රෝන ලබාගෙන කොපර් 2 sorry කොපර් වෙනවා නේ. කොපර් 2 plus ඉලෙක්ට්‍රෝන අරගෙන. මේ මොකද්ද එහෙනම්? මේක ඔක්සිකරණය. මේ මොකද්ද ඔක්සිකරණය නේ. එහෙනම් විද්‍යුත් විච්ඡේදනයේදී ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රය ධන අග්‍රය ඒකෙද තමයි ඔක්සිකරණය වෙන්නේ. එහෙනම් අනිත් ඔක්කොම ටික මේ යනවා හදාගන්න බැයිද? කෝෂයක එහෙනම් ඔක්සිකරණය වෙන අග්‍රයයි කෝෂයක ඔක්සිකරණය වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රයේ. දෙන්නාද ඔක්සිකරණයයි ඒක වෙන්නේ. ඇයි එහෙම? ඒ කියන්නේ හැම වෙලාවෙම ධන ඍණ කියන එක හැමලාම ධන ඍණ කියන එක බලන්නේ ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් තියෙන්නේ කොහෙද? ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් එක්සස් ඉලෙක්ට්‍රෝන එන්නේ එතන තියෙන එක. ඒ වෙලාවේ තමයි අපි මේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එකේ තේරුම. නේ? ඉලෙක්ට්‍රෝන කොහරි පිට කරලා රිලීස් කරනවා කියලා තියෙනවා නම් අන්න එතන වැඩිපුර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් එක්සස් ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවා. එහෙනම් ඔය ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රය හරි වැඩිපුර අතිරික්තයක්. එහෙනම් අපිට මෙතන කියන්න පුළුවන් අතිරික්ත එක්සස් ඉලෙක්ට්‍රෝන තියෙන තැන හැම වෙලාවෙම ඇනෝඩේ වෙනවා විද්‍යුත් විච්ඡේදනයේදී. ඇයි? හැම වෙලාවෙම සිල්ප් වගේ කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරනවානේ. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් එක්සස් ඉලෙක්ට්‍රෝන දෙන්නේ කෝෂයේ මේ පැත්තට හැම වෙලාවෙම එතන එතනදි තමයි දෙන්නේ. එහෙනම් කෝෂයක ඍණාග්‍රයේ ඔක්සිහරණය වෙනවා නම් නේ ධනාග්‍රයේ කෝෂයක ෂෙල් එකක ධනාග්‍රය මොකද වෙන්න ඕනි? ඔක්සිකරණය. ඔක්සිඩේෂන්. එහෙනම් විද්‍යුත් විච්ඡේදනයේදී ඉලෙක්ට්‍රෝ ලයිසිස් වලදී හැම වෙලාවම ඔක්සිහරණය රිඩක්ෂන් තමයි වෙන්නේ. දැන් ඔයාලට මේකෙන් හිතන්න ඉතල ඕනි ප්‍රශ්නයක් කරන්න බැයිද? පුළුවන්. ඔයාලා හිතන්න ඕනි අනුපිළිවෙල මම කියන්න. මුලින්ම විද්‍යුත් රසායන ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි වල මේ විදිය පොටාස් දෙකක් තියෙන තර අපි හිතන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන අග්‍රය කියලා. හැමලාවෙම ඉලෙක්ට්‍රෝන රිලීස් ඉන් හෝල් එක කියලා. එතෙන්ට ගියා, මෙතෙන්ට ඔළුව යවුවා. එහෙනම් අපි මුංචි කාලේ ඉඳලා දැන් මෙන්න මේකට ගියා, මේක දැන මේක ඍණ කියලා ගත්තා. එහෙනම් මේක තමයි තුන්වෙනි ස්ටෙප් එක. කෝෂයක ඍණාග්‍රය වෙනවා නම් විද්‍යුත් විච්ඡේදනයේ ඉලෙක්ට්‍රොලයිසිස් වලදී මේ පැත්ත ධන වෙන්න ඕනි කියලා අපි කතා කරා. හරි. එහෙමනම් විද්‍යුත් විච්ඡේදනයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එකේ තේරුම මොකද්ද? විද්‍යුත් විච්ඡේදනයේ ඉලෙක්ට්‍රොලයිසිස් වලදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා, ඉලෙක්ට්‍රෝන රිලීස් කරනවා කියන එකේ තේරුම ඔක්සිකරණය වෙනවා කියන එක. ඒක 5. අනිත් ස්ටෙප් 5. ඔච්චරයි. ඒක අනිත් ඔක්කොම හොයනවා හිතාගන්න පුළුවන් නේ. මේ මේ සම්බන්ධය මේ මොනවත් නැතුව මේ සම්බන්ධය ගොඩනගා ගත්තට පස්සේ ඉතුරු ටික ඔක්කොම හිතන්න පුළුවන්. මේක ප්‍රතිවිරුද්ධයක් නැත. එනවා ඒ කෝෂයේම ඔක්සිහරණය ප්‍රතිවිරුද්ධයක ඔක්සිකරණයට ආවා නේ. ඉතුරු ටික ඔක්කොම ගොඩනගා ගන්න පුළුවන්. මම හිතන තේරෙන්නේ නැති කියලා එකපාරට නම් ඉතින් ඔයාලට මෙහෙම මතක තියෙන එකක් නෑ. ඔයාලා මම මේ කියව ස්ටෙප් පහ ඔස්සේ මෙහෙට මෙහෙට දැක්. මෙහෙම ගියා මෙහෙම ආවා නේ. මෙහෙම ඔළුව මෙහෙවන්න ගොඩ සැරයක් මේකම පොළවල ලියලිය ලියලිය ගොඩක් වෙලා ප්‍රැක්ටිස් කරන්නකෝ. හරි. එතකොට ඔයාලට මේ ඉලෙක්ට්‍රික මෙෂර් වලට යන්න කලින්ම ඕක තේරෙනවා. හරිද? එහෙනම් මම වීඩියෝ එක නතර කරන්නම්. මේක මේ මුකුත් පාඩමක වීඩියෝ සීරීස් එකක කොටස නෙමෙයි. මේක අලුතෙන්ම YouTube එකට දාන්න පබ්ලික් දාන්න හදපු එකක්. හරි. වීඩියෝ එක මම නතර කරන්නම් එහෙනම්.